න්තිය පටන ගන්නව දුල පුතාට සුප සන්ධාවක් අපිගේ සතියේ දහවිනි පාඩම අපි ඉවර කරා දහවිනි පාඩම ඒ විද තිච්චේදනය කියෙන පාඩම පිවර කරා අපිඒ ඒ අභ්‍යාසය කියන ක පී නඟ දවසි කතා කරන්න බලාපොරොත් වෙනවා දුළ පුතාල පොඩ්ඩක්ුන දුලපුතාල ඉන්නවනක් සූම්ම කහර වුනත් හලින් විඩිය එකවන්න පුළුවන් එ නැත්තාඒ ඩෝ නෝඩ කරන ල එකින් ඩාන්නලඩ කරගේ ැරලවත් කමන්න කොටස බලන්න අපි කලින් පළවෙනි පොතේ පාඩම් දෙකක් අප අත්තරරි අට අයි නමයයි කියන පාඩම් දෙක අපි පස්ස කරන්න ඉතුරු කරා අපි දහවෙනි පාඩම අද කතා කරන්නේ කොලොස්සනි පාඩම ගණත්තය කියන කොටස අපි කතා කරන්න අද එකකොලොස්සනි පාඩම ගනත්වය කියන කොටස මේ බෞතික විද්‍යාව පාඩමක් මේ ගනත්තය කියන කොටස ඇතර මේ විද්‍යාව පාඩම් වලින් බෞතික විද්‍යා පාඩම් තමිකක් ගන්න කියවල තරුම්ගන්න ැත්තටම් බෞතික විද්‍යාව ජීව විද්‍යාව කියක කියවල තේරුම්ගන්න පුළුවන් රසායින විද්‍යාව කියනක එක්තරක් කොටසක්විතර අපිට ක්‍රියවලතේරුම්ගන්න පුුවන්. එක නිසා අප මේ කකොලොස්සනි පාඩම කියෙනෙක ඉතාම වැදගත්තනො දලපුතාලට මේ ගණත්වය කියන එක ඒ හොඳින් තේරුම්ගන්න එක ඉතාම වැදගත්තනෝ මේක උසස් පෙර වත් ඉස්සර තියවුණු පාඩාන් ඇතරම දැන් ඒවාටිකක් ඒවා ොකුවට ඉගන ගන්න නවස්ථාව නැතිවෙර තින එක නිසාම මේ අවස්ථාව ද හොඳින් තරුම් ග ගන්න එක ඉතාම් වැදගත්ත නො මේ ගනත්තය කියන කොටස අපි පොතේ තියනට ඉස්සල බැලුවොත්ත හෙම මුලින් පොතේ තියෙන කොටස අපි කියලලා ඉස්සල තේරුම් ගන පොඩක්ක් බලොත්ත ෙම ගනත්තේ කිරිබඳ මේ හැඳින්වීම කියන කොටස අපි බැලුවොත්ත ෙම ගත්තේ පිබඳ මේ හැදිින්වීම ක කියන කොට අපි බැලුවොත්තයහෙම බීමට මේ කොටස එතකොට බීමට ගන්නා ජලය සහිත වීදුරුවක ඇත්තේ කුඩා ජල පරිමාවක් මෙම කුඩා ජල ස්කන්දයක් කියය දක්වල නතකොට අපි බීමට ගන්න මෙත මේ දක්වල තියන මේ ජල වවිදරුව යන කතා කරන්නේ මේ කුඩා ජල ප්‍රමාණයක් තියෙන්න්නේ කියන තමයි මේක දක්වල තියෙන් එතකොට ජල ප්‍රමාණය කුඩානකොට ස්කන්දයයක් ත කොට එක අනුව කුඩා වෙනවා කියන එක දුල පුතාල ගන්න දෙයක් එක එතකොට අප ඉනඟට මැලුවොත් එහෙම ලින්ඳක ඊට වඩා විශාල ජලපරිමාවක් හා ජලස්කන්ධයක් ඇත නමුත් ජලාශයක් සැලකු විට එහි විශාල ජලපරිමාවක් ඇතිසේම එම ජලයේ ස්කන්දයද අති විශාලයි තකොට මේකොට සිදි මොකක්ද මේ කියන්නේ මේ එකොල එක කියන රූපේ දක්වොල තියෙන එක එක රුපකයෙන් රූපේ දක්වල තියන ජලවීදුරුවකුයි ලිඳකුයි ජලාශය කෙන මේ තුන්න අතර මේ ජලපරිමාව ගැනහෙම නත්තන් ජලය ස්කන්දය ගැන මෙතන මේ සංසන්ධනය කිරීම මක් සිද්ධ කරන්නේ අපි ජල වීදුරුවක් කියනෙක ගත්තොත් එහෙම ජල වීදුරය තියන එතාම කුඩා ජලපරිමාවක් එතකොට අපිට මේ ජලපරිමාව ජ වීදුරුව කියෙ එක අතින් උත්ස ගන්න පුළුවන් එකත් අතකින් උනත් ගන්න පුළුව නමුත් ලිින්ඩක් කියන එක ගත්තොත් එහෙම ලින්ඳක තියන ජලය ඇත්තටම අපිට ඒ හරි ානය කර දාළ ගන්න පුළුවන්තරම් ජලප්‍රමාණයක් න විශාල ජල ප්‍රමාණයක් තියෙන්න්නේ ඒවාගේම ජලාශයක් කියන ගත්තොත්හේම ජලාශක තියෙන්නේ ඉටත් වඩා විා ජල්‍රමායක් ජලාශක වේල්ලක් එහෙ ොහර දැම කැඩි නොත්ත හෙම නගරයක්ක් වනත්ව හෙන්න්න පුළුවන් සමහර ජලාශ තියනෙනව එත්තනම් ජ ප්‍රමාණයක් ඒවයි තැන්පත්වෙල තියෙනවා එතකොට මේ අවස්ථාවද මේ කතා කරන්න එතකොට මේකෙදී මේ ජලය ප්‍රමාණය ගැන කතා කන්නවා. ඒවගේම ජල ස්කන්දය ගැන කතා කරන්නවා. කුඩා ජලපරිමාවත් තියනවා එතකොට එක ජලය ස්කන්ධයක්ත් ඇත්තටම කුඩයි කියනෙ කතා කරන්නේ. ඉලාඟට ලිඳ යවා සාමානයැ ජල විදුරය ප්‍රමාණයයක්ත්තික සඳ කොට ශාල ජල ප්‍රමාණයක් ලිඳගත් තියෙනවා ඒකඒ ජල ප්‍රමාණය ස්කන්දය කියන විශාල ඉස්කන්දයක් වෙන කියන එක තමයි කතා කනන්නේ. එතකොට ලින්ඳ කියනකට සාපේක්ෂව බැලුවොත් හෙම ලාශය කියනක ලින්ඳ කියනකට සාපේෂව ැලොත් හෙම ලාශය කියන්නේ ලින්දේ තියන ජල ප්‍රමාණය වගේ කිරීප ගුණයක් එතකොට ඒ මේ ජලාශයක තියෙනවා ඒක මංකාලින් කිව්වාගේ ඒ ජලාශයක හම වේල්ලක් එහෙම කැඩනොත් හෙම නගරයක් වුණොත් යට වෙන්න පුළුවන්තරම් ජලප්‍රමාණයක් ඒවැයි තියෙනවා. ඒ ජල ප්‍රමාණත කොට වැඩි කියල කියන්නේ ඒකට අනුව එක ජල ස්කන්ධයත් ස්තා විශාල ජලස්කන්ධයක් එක තියෙනවා. තමයි ලින් විස්තර කරල තියුණු කොටස තකොට අපි ඊලං කොටස බැලුවොත්ෙම අප ඊලං කොටස බැලුවොත් එහෙම ඉස්කන්දය හා පරිමාව කොතරම් වෙනස් වත් කන්දය හා පරිමාව කොතරම් වෙනස් වුවත් යම්ද්‍රවවයක ඉස්කන්දය හා පරිමාව අතර සම්බන්ධයක් ඇති බව ඔබ දන්නවාද කියහන. එතකොට මේකෙදී ස්කන්දය ඒ කන්නේ රිමාව වෙනස්ුනවතින්ට ොට ස්කන්දය මහරිඒ සම්බන්ධයක් ස්කන්දය පරිමාව අත්තර මොහක්කරි සබන්ධයක් තේද කියනක තමයි මෙතන මේ කතා කරන්නේ. නක පරිමමා වැඩි නොති ස්කන්දය වැඩි වෙන පරිමාව අුනොත් ස්කන්දේ අඩුුවඒ සම්බන්ධය ගැන තමයි මේ කතා කරන්නේ. යවීමසා බැලීම සඳහා එකකොලහ එක ක්‍රියාකාරකමේ යෙදම කිය දක්වලට නතකොට මේකොලහ කියන ක්‍රියාකාරකම තමයි මේකද මේ කියන්නෙතකොට. අපි මොකක්ද කරන්න මේ හැමිතින මේ පරීක්ෂණ කියන එකේදී පරීක්ෂණයක් කියන එක ද අපි ඉතාම වැදගත්වයනවා එතකොට මේයේදී පරීක්ෂණයක් කියන කොට එකද ඉතාම වැදගත්වනෝ ඒ පරීක්ෂණය අරමුණ කියනෙක පරීක්ෂණය මොනවගේ අරමුණත් තියද කියන එක ඉතාම වැදගත්වෙනවා. එතකොට ඒ අරම ඒ ප්‍රතිඵලය කියන එක ඒ අරමුණ පැහැදිලි කරන්න ප්‍රතිඵලයක් වන්න ඕන කියෙ එක දලපුතාලයක මතක තියාගන්න තකොට පරීක්ෂණයක් මේකද මේ ක්‍රියාකාරකම් විදිර දක්වල තියනෙක මේකේදී මේ අරමුණ කියන එක පරීක්ෂණය මොනවගේ අරමුණක් ද කියෙන කියන එක ඒ අපි කොහොමද ඔප්පු කරන්න කියනෙකි තාම වැදගත්වෙනො මේ පරීක්ෂණයකද ොට අපි මේ කොල එක කියන එක අපි පරීක්ෂණය බැලුවොත්ත එහෙම මේ පරීක්ෂණයට එතකොට ඒ අරමුණ අනුව එතකොට එක අපි මේක පො මේ පොතයහෙම දක්වල තියෙනවා මේ අවශ්‍ය දේවල් එහෙම නමුත් දූලපුතාලා පුළුවන්නම් මේ පරීක්ෂණය කොහොම දලපුතාල මේක ඔප්පු කරන්න කහොම දෙ එතකොට මේ යම් ද්‍රව්‍යක දයම් ද්‍රව්‍යයක ස්කන්දයි පරිමාවය අතට සම්බන්ධයක් තියද කියන එක මේ තුකට මේ මේ උපු කරන්න හදන ොනම් කොහොමද අපියක ඔප්පු කරන්නේ ඒද මේ අවස්ථාව දේ පර්ීක්ෂණය කොහොම කරන්න කිය එක දක්ොල තියෙනවා. නමුත් පුළුවන් නම් කොහොම ද අපි ඔප්පු කරන්න කියන එක ැනෙ පරිමාව වෙනස් ව නහමතකොට ස්කන්ද වවිස්සෙනවා කියන එක. කොමද අපි ඔප්පු කරන්න කියන සම්බන්ධය කොහොම අපි ඔප්පු කරන්න කිය එක පොඩ්ඩක් කල්පනා කළ බැලෝ සමහර විට කාලයක්ත්ත එක් හෙම හිතන කොට. පුතාලට පුලුවන් වෙනවා කාලයක්ත් එක ඒ තමාන්ත අවශ්‍ය ඔප්පු කිරීම කරන්න මොනවගේ පරීක්ෂණයයක් මොනවගේ ක්‍රියාකාරකමක් කරාම පුළුවන්ද තමන්ත ඒ අවශ්‍ය වන ඒ ඔප්පු කිරීමේැන මොහක්ද අපි පෙන්න්නන්නේැන නිගමනය අවශ්‍ය වෙන ඒ පරීක්ෂණය කොහොමද නිර්මාණය කරන්න එකන එක දලපුතාලට පුළුවන් වෙනවා අපි මේකෙද මේ කොටස බැලුවොත්තම මේකෙදී මේ අවශ්‍ය ද්‍රාවවය කියන එකත කොට මේ පරීක්ෂණය මේ ඒ අපි ඔප්පු කරන්න හදර දේතක සම්බන්ධ වෙල කොහොමද මොනවාද මේ අවශ්‍ය වෙන්න කක අපි බැලුවොත් එ හෙම සම මි මිනුම් සරාවක් එකොට මිල්ලීට සීයක මනිුම් සරාවක් අවශ්‍ය වෙනවා ඊළඟට දෙසය පණහායි මිල්ලීට මිනුම් සරාවක් ඊළඟට පන්සය මිල්ලීට මිනුම්සරාවක් ඊළඟට පන්සයි මිල්ලීට බීකරයක් තෙදරු තුලාවක් අවශ්‍ය තරම් ජලය එතකොට මේකදී එතකොට මේ අවස්ථාව බැලුවොත් එහෙම මේ අවස්ථාවද එතකොට මේ අවස්ථාවද එකොට මේ මිනුම් සරා එතකොට සය මිල්ලීට දෙසය පණහ මිල්ලීට ඒවගේ පන්සිය මිල්ලීට එතකොට මිනුම්සරා තුනක් අවශ්‍ය වෙනම මෙතැදී එතකොට පන්සිය මල්ලිට බීකරයක් අවශ්‍ය වෙන තෙදඩු තුලාවක් අවශ්‍ය වෙනෝ ඊළන්ට අවශ්‍ය තරම් ජලය කියනක තම අවශ්‍ය වෙන. අපි මේ අවශ්‍ය වන දෞ්්‍යය ගැන ආපහෝ ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන ක්‍රමය කියන එක පොඩ්ඩක් විස්තර කරල්ලා ඇයි මේ වගේෙදරීවල් සපය ගත්ත කියනෙක්න අපපහෝ කතා කරන්න බලාපොරොත්තු වෙනෝ. අපි මේ ක්‍රමය කියන එක බැලුවොත්තහෙ ක්‍රමය කියන එක බැලුවොත් එහෙම තෙදඩු තුලාව සූන්්‍යයට සී මා මාරු කරන්න කෙර දක්වොලද කොටතදන්නු තුලාව ඒ සමතුලිත වෙන අවස්ථාවට ගේන්න කියෙ එක තමයි දක්වොල තියෙන. ඒට පාස්සේ පිරිසිදු කර වියලාගත් පන්සීයමිල්ලට බීකරේ ඉස්කන්දය තෙදඩු තුලා භාවිතයේ මැනගන්න කල දක්වොල තියනවා මෙත දරු තුලාව භාවිතා කල ඒක ස්කන්දය මැන ගන්න කියල දක්වොල තියෙනවා. යි මිල්ලීට මිනිුම් සරාව භාවිතයත්ර ජයි මිල්ලීට ප්‍රමාණයක් මැනගන්න කියර දක්වල තිනු. මැනගත් ජල ප්‍රමාණය බීකරයට දමා ජලය සහිත බීකරේ ඉස්කන්දේ මැනගන්න එතකොට අපි මොකක්ද කරේ මුලින්ම ඒ බීකරේ ස්කන්දය මැනගත්තා එතකොට වියල ගත්තු ඒ පන්සිය මල්ලීට වෙන බීකර ස්කන්දය අපි මැනගත්තා ඒට පස්සේ එතකොට ස්කන්දය අපි දන්නවා ඒට පස්සේ අපි සය මිල්ලට අපි ජල ප්‍රමාණයක් මැනගෙන ඒක මේ බීකරයට දානවා එතකොට අපිට ඒ සය මිල්ලීට ජලකන්දය ස්කන්දය අපිට මැනගන්න පුළුවන්. ඊලංගික බැලුවොත්තෙම ජ ප්‍රමාණය බීකරයකට දමා ජලය සහිත බීකරේ ඉස්කන්දය ට කලින් ප අපිසිය මිලිටේ මැනගත්වේ ජල ප්‍රමාණ බිකරට දාළ ජලය සහින්ද බීකර ස්කන්දය මැන ගන්නක තම ඊළඟ යනෙ මෙලෙස ජලය දෙසය පණහා මිල්ලීට ප්‍රමාණයක් හා පන්සිය මිල්ලිට්‍ර ප්‍රමාණයක් මැන වෙන වෙනම බීකරය කර දමා එක්ෙක් අවස්ථාවේදී ස්කන්දය මැනගන්න තකොට අපි කලින් සය මිල්ලිට මන ගත්ත ට දෙසය පහ මල්ලිට ත්ත වාස පන්ය මිලිට ස්කන්දය මැනගත්තා ලබාගත් පාටාන්ක ඇසුරන් එක් එෙක් ජලපරිමාවී ස්කන්දයස්ොයන්න එතකොට මේක් එක් ජලපරිමාාවවිතකොට ස්කන්දය හොයන්න කියෙක දක්වනො එතකොට ල් පාටාන්ක ඇුරින් එම ස්කන්දය පරිමාවෙන් බෙදී මෙ ලැබෙන අනුපාතය ගණනය කරන්න ලැබෙන පාටාන්කය හා ගණනයට අදාළව පහත්තඉක්කොල හැ එකක් කියනවක්ගුව සම්පූර්ණ කරන්න ක දක්වොල තියෙනවා මේක තමයි දක්වල තියෙන කොට මේකොට ස අපි කලින් පරිීෂණය පොඩ්ඩක් නැවතත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන කොට අපි මේ පර්ීෂණය මොකක්ද කරන්න හදන්නේ සයිමල්ලීට දෙසය පහමල්ලීට පන් මිල්ලීට කියන මේ ජලප්‍රමා ජලපරිමාවල ජලපරිමාවල ඉස්කන්දේ මැන ලයිතකොට මේ හැමට අවස්ථාවකදීම ඒක ඒ පරිමාවයි ඒ ස්කන් දෙයි අතර සම්බන්ධයතිය කියන එක පෙන්න්න හදන්නේ එතකොට අපි මේ අවස්ථාව එතකොට කරන්න හදන්නේ ඒ හැම අවස්ථාවකදම ඒ ජල පරිමාවයි එතකොට ජලපරිමාවයි එතකොට ඒ ඉස්කන්දයි අතර සම්බන්ධයක්තියේ කියලා අපි මේ පෙන්නන්න හදන්නේ අපි මේ කතා කරන්නේ අපි මේ කතා කරන්නේ කුලොස්සින් පාඩම එතකොට අයිකේ අප පලවිනි මේ ක්‍රියාකාරකම කතා කරන්න එතකොට මේ අවස්ථාවදිමා කලින් කිව්ෝ වගේ ස මිල්ලීට ජල පරිමාවක ස්කන්ධයයි දිසිය පණහ මල්ලීට ජලපරිමාවක ස්කන්දයයි පන්සියයි මිල්ලට ජල පරිමාවක ස්කන්දයයි මැනගෙන ඒකේ හැම අවස්ථාවක එතකොට එක ඒ ගනත්වේ කිය එක අපේ පරිමාවයි ඉස්කන්දය අතර සම්බන්ධයක අපිස්තර හටිගෙන ගන්නවා ඒ පරිමාවයි ස්කන්ධදය අතර තියන සම්බන්ධය හැම අවස්ථාවද නියටයක් කියලා පෙන්න්න තමයි මේ හදන්නේ. එතකොට මේ අවස්ථාවදී මේ මනිනුම් සරාවිතන් දිසය මිල්ලිට මිනුම් සරවක්කතකොට සයඇමිලිට මැන ගන්න ලපරිමාවක් දෙසිය පන හමිල්ලිට කියනෙකතකොට දෙසය පහැමිල්ලිට ලපරිමාවක් මැන ගන්න පන්සිය මිල්ලිට කියෙක පන්සිය මිල්ලිට ජලපරිමාවක් මැනගන්න භාවිතා කනො. මේක දලපුතාලට හිතෙන්න පුළුවන් ආයෙනම් සය ඇමල්ලිට ඒ මනිුම් සරාවමතන ස්සල්ල තියල හදන්න පුළුවන් ඉසෙල්ල ඇතකර එක බර කිරගත්ත ඒ පවාස් ද දෙය පනහ මිල්ලට මිනුම් සරාව තියල එක බර කිරාගත පන්සිේ ඇමිලිට ඒ මිනුම් සරාමතන තියල බර කිරගත් එහෙම කරන්න ඩද කියන සහරලාට මේ අවස්ථාවදී මේ බාහිරින් ඒ ජල පරිමාවයි ජල ස්කන්දයි හැර අනිත්තේවා නියත වෙන්න ඕන මේ වගේ දේවල් මෙහෙම සංසන්තනය කරන්නකොට අනිත් දේවල් නියත වෙන්න ඕන. එතකොට ජලපරිමාව ඒක ජලය ස්කන් දෙයයි හැර අනිත් දේවල් නියත උන් නැත්තා එතකොට ඒවා බලපෑම මේ පීක්ෂණයට කෙලින් සිද් ඇතිවෙනවා. එක ඉතාම වැදගත්වෙනෝ ඕනම පරීක්ෂණයකද අපි ඔප්පු කරන්න ඕ සාධක එතකොට මේකෙද අපි ඔපක්පු කරන්න හදන්නේ ජලය පරිමාව ජල පරිමාව ඒකයි ජලය ස්කන්දය අතර ජලයේ ඉස්කන්දය මේ ජලය පරිමාවයි ජලය ස්කන්දය අතර තියන සම්බන්ධය තමයි අපි පෙන්නන්න හදන්නේ එතකොට මේ අවස්ථාවදී අපි ජලපරිමාව වෙනස් කලේ ජය ස්කන්දය මන් ැනීමක්සිද්ධද කරන්නතකොට බාහිරින් වෙන බලපෑම බාහිරින් අපි ඊට වඩ වෙනස් බලපෑමක් සිද්ධගුණෝතිී මේ පරීක්ෂණය අපිට පර්ීෂණයෙන් මේ පෙන්න්න බැරි වෙනවා එක නිසා තමයි මේ අවස්ථාවිදිතකොට පන්සියයිමල්ලිට බීකරයක් ඇත්තටම් භාවිතා කරන්නේ ඒක සඳහා. මොකද යිමල්ලීට කිය අවස්ථාවත් මේ පන්සිය මිල්ලිට බීකරය භාවිතා කරන්නේ දෙසිය බනහයිමිල්ලීට ජලපරිමාව මනිනකොට ඒ අවස්ථවිදි භාවිතා කරන්න මේ පසිය මිල්ලීට කියන මේ මිල්ලිට බීකරය භාවිතා කරන්නේ පන්සිය මිල්ලීට ජල පරිමාව මනිකොටත් අපි බලන්න මේ පන්සිය මිල්ලිට බීකරය තමයි භාවිතා කරන්න එතකොට අවස්ථාතුනේම එකම බීකරය භාවිතා කරන්නේ එකම මේ තෙදනුතුලා භාවිතා කරන්නේ එතකොට වෙනස්සෙන්න්නේ මොකදද ජලේ පරිමාව වෙනස්සෙන්න්න එතකොට ජලයේ පරිමාව මුලින් සීය මල්ලීට තිවුුණා දෙවැනි අවස්ථාවදී එතකොට වෙ අවස්ථවිදි ඒ දෙසය පණහයි මිල්ලිටවුුණා ඊට පස්සේ අවස්ථාවිදි එක පන්සීයයි මල්ලිට වුනා එතකොට ජලයේ පරිමාව විතරයි වෙනස්සල තියෙන්නේ එහෙනම් මේකෙද ඉස්කන්දය වෙනස් වනෝනං මේ අවස්ථවිදි ස්කන්දය වෙනසක් ඇති වෙනෝනං එතකොට ඒ ඉස්කන්දේ වෙනස්සෙන්න්න පුළුවන් එකම හේතුව මොකක්ද මේ ජලේ පරිමාව වෙනස්සීම පමණයි. පරේෂණයකද ඉතාම වැදගත්වෙනෝ ඒ නැත්තන් දූල පුතාරට කිසිම නිගමනයක් කරන්න බැත්තරම එක් හරි වෙන සාධකයක් වෙනස් වුනෝතින් අපිට මේක නිසා මේක වෙනස් වුන කියලා කියන්න බැරිවෙනවා ඒ නිසා මේකද මේ ජලපරිමාව කියන එක විතරයි වෙනස්වෙන්න පුළුවන් මේ ජලපරිමාව වෙනස්සීම නිසා තමයි මේකද මේ ජල ස්කන්දය වෙනස් වුනේ කියන තැනට අපි පරීක්ෂණය ගෙනියන්න ඕවන ඒ ඒ නිසා තමයි මේකෙදී සයි මිලිලීට කිය හැත කොට මේකද මේ සයිමිල්ලිට කිය හැතකොට. ිනිම් සරාව අපිට භාවිතා කරලා පුළුවන් ඕනනම් ජලය මැනගන්න දෙසය පනහැමල්ලීට කියෙන මිනුම් සරාාව වනත් අපිට භාවිතා කළ ජලය මැනගන්න පුළුවන් නමුත් එහෙම කරන්න ඇත්ත මොකද මං කලින් කිව්වනි ආකාරයට එතකොට මේ අවස්ථාවද අපි මේ පරීෂණයේදී ජල්ලපරිමාව පමණැයි වෙනස්තුනේ එකැන ජලේ දාලා තියෙන භාජනය වෙනස් වුන්නෑ ජලය මනන එතකොට මේ තදඩු තුලා වෙනස් වුන්නේෑ එතකොට වෙනස් වනේ මොනව අද ජලය පරිමාව විතරයි එක නිසා අපිට මේකෙද මේ ජලේ ඉස්කන්දය වෙනස් වනා නං එතකොට අපිට කියන්න පුළුවන් එතකොට ජලය ස්කන්දය වෙනස්සුනේ මොකද ජලේ පරිමාව වෙනස් වුනා කියලා කෙලිම කියන්න පුළුවන් මේ ආකාරයට පීක්ෂණය කළු. එක හොඳ මතකතියාගන්න මොකොද දූලකපුතාල මේ සාමාන්‍ය පෙළ දේහෙම උසස් පෙල දේහෙම ඒ පරීක්්ෂණය කියන එක පොතේ ඒැන් මොහ හරිදේක ඒ සර්ටහන් වෙල තියෙන නිසා ඒ කල්ලා බලනු එක ප්‍රතිඵලය කියනත් ඒ සහරලාට පොත්තේම ලියල තියනවා එක නිසා එක ප්‍රතිඵලය කියනෙ එකත් ලැබෙන ඇත්තටම ඒ ඒ පරීෂණය කරන දේ දන්නවවෙත ොටේ පොත්තේප හැටියට පොස්තේ තියෙන විදිර කරොත් එහම අවශ්‍ය ප්‍රතිඵලය ලැබෙනවා. නාමුත්ඒක ස්සරහට යනකොට අනාගතරි දූලපුතාලට තමන්ටම ඕන දෙයක් පරීෂණයක් කල්ලා. තමන්ට අවශ්‍යදී එතකොට ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕන එතකොට ඒ වගේ අවස්ථාවකදී මේවාගේ දේවල් මුොකද්ද මේ පරීෂණී මේ කරන්න හදන්නේ. මොකද්ද අරමුණ කියන එක අරමුණට කොහොමද ගමන් කරන්නේ තමන් අරුණ තමන්ගේ අරමුණට කොහොමද ගමන් කරන්නේ ඒක අන්නේ. මේකදේ ඔපපු කරන්න හැමේ අවස්ථාවදින පරිමාව නිස්කන්ධය අතර සම්බන්ධයතකොට අපි පරිමාව වෙනස් කරන්නේ එහ නිස්කන්ධදය තමයි ඒකට අනුව වෙනස් එන්නේ. එතකොටඒ නිසා අපි පරිමාව කියන එක ඇර අනිත් හැම දෙයක්ම එතකොට ඒ බාහිටින් අපි වෙනස් කරන දේවල් වෙනස්වෙන්න පුළුව අමකක්ද පරිමාව පමණයි ඒක හොඳින් තේරුම්ගන්න එතකොට පරිමාව වෙනස් කරා අපි, අ මේ අවස්ථාවදී පන්සිය මිල්ලීට බීකරය අයිත දනු තුලාවැයික කිය නව හැම එකම අපි එකම දේ තමයි භාවිතා කරේ එක නිසා එතකොට එක දී වෙනස්වෙන්නේ එතකොට ඒ පරිමාව විතරයි වෙනස් කනේ ඒ නිසා එතකොට ස්කන්්දය වෙනස් ව න එතකොට ඒ පරිමාව වෙනස්ච්ච නිසා තමයි ස්කන්දය කියන එක වෙනස්වෙන්නේ අපි මේ ඊල්ළංක කොට සැබැලුවොත් එ මේ වගුව කියන එක 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 කියනවක් වුව කිය එක බැලුවොත් හෙම මේ ඊලංකොට සත් එක ලැබෙන ප්‍රතිඵලයට අනුව ඔබට එලඹිය හැකි නිගමනය කුමක්ත කියලා දක්වනෝ. එතකොට මේකෙද ජල්ල පරිමාව වෙතකොටමිල්ලට මෙමිල්ලීට කියන එකයි එක අයි ගන සෙන්ටිමීට කිය එක එක සමානය එකොට ඒ මතක තියා ගන්න මිල්ලීට කියන එක ඇතකොට එකයි ගන සන්ටිමීට කලා කියන්නේ මේ ගන කිය එක තුන කියන්නේ වර්ග කියන්නේ දෙක කියන එක ගන කියන්නේ තුන කියන එක එතකොට එකයි ගන සෙන්ටිමීට දූලපුතාලා ගණ සෙන්ටිමීටරයක මෙහෙම භාචනයක් අරගෙන ගන සෙන්න්ටිමීට්‍රයක් කියන්නේ එතකොට මේකේදී උස එකයි සන්ටිමීටර් පලල එකයි සන්ටිමීටර් ඒ වගේම දිග එකයි සටිමීටර් මේ වගේ භාජනයක් අරගෙන මේකට සම්පූර්ණයෙන්ම වතුර දැම්මොත් එහෙම මේ වතුරේ පරිමාව වෙන්න කියද එකයි ගන සමීට ඒක සමාන වෙනෝ එකයි මිලලී එතකොට මේ එතකොට ඒ ගනසන්ටිමීට්‍ර එකත් තමයි එතකොටමිලීට එතකොට එකක් වෙන්නේ එක හොඳ මතක තියාගන්න එතකොට මේ අවස්ථාවද මේ පරිමාව දක් කොල තියන්නේ ගන සෙන්න්ටිමීටර් වලින් එතකොට මේ අවස්ථවිදදකොට පරිමාව එතකොට සීයි එතකොට මේකෙදි මුලින්ම අපි සයි මිල්ලීට කියල කිව්ේ කියන්නේ මංගේක ගන සන්ටිමට වලින් කියන්න මෙත ලිය යෙන එතකොට එකක් කියල යෙන හිෙදකොට සයි එතකොට ගන සටිමීට වෙන ඊළංික දෙසීය පණහා කියන එක ඊළංඟික පන්සීයයි ගන සෙන්ටිමීට එකොට ජලය සහිත බීකරේස්කන්දය ඒ යම් කිසිස්කන් දෙයක් වෙනවා අප ජීවින් දුව කියලමතර දාන්න ඇතකොට ඒ හැම අවස්ථාවද මෙතකොට මේ කල් පිරිසු දු කල්ලා ඇත කොට කිරාගන්න ඕන එක බොහෝ දුරට එක නියතයක් වෙන්න ඕනඒ ජලය සහිත ස්තමාවෙන්න ජ සහිත බීකරස්කන්දය මෙතන මේ දක්වල තිය තකොට මේ එක ම ජීසීය කියලා දක්වාන්නම් එක දෙසය පණහා කියන දක්වන්නම් මේ පන්සිය කියන එක දක්වන්නන් එතකොට ජලය ඒ පුරුවන් ඉස්සෙල්ලා ජලය පුරුවන් ඉස්සෙල්ලා බීකරේ ස්කන්දය අපි මං ජීසේරෝ බිඳුව කියල දක්වන්නං එතකොට ජලය රහිත ජලය රහිත එතකොට බීකරේ ඉස්කන්දය එතකොට රහිත බීකරේතකොට ජලය පුරවාණනිස් සෙල්ල ඒ බීකරේස්කන්දේ කියන එක ජී බිින්දුව කියලක් ලි්වා එතකොට ජාල පරිමාව මෙතැන සීය දෙසය පන්හා පාන්සීය කෙල්ලෙවා ජලය පුරෝපු ජලය පුරෝපපු බීකරේස් කන්දේ එතකොට ය කියලිව දසිිය පනහකිව පන්සයමකට හැම කට මදර පුතතාලා අගයක්ක් කියන තකො මෑ ගත්වාගේ මෙමතන දක්න්නොනතක කොට එතකොට ජල ස්කන්දේ වෙන්නෙ මොකක්ද මේස්කාන්දේ මේක අඩු කරහාමයකන්නේ ජාලය සහිත බීකරේස්කන්දය අපි මෙතන ජ සීය කියලකිව්වා ඒකෙන් ඒ බකරේස්කාන්දය ජී බිම් දුව කියන එක අඩු කරන්න ඕන මේ අවස්ථාවද ජලය සහිත බිකරේස්කන්දය ජීදසිිය පන්හකිව්වා ඒකෙන් ජාලය පුරුවන් ඉස්සෙල්ලා කර ස්කන්දය මොද කරන්න ඕන අඩු කරන්න ඕන එතකොට ඒ අවස්ථාව එතකොට ජලය එතකොට ඒ පුරුවන් ස්ස ලබීකරී ස්කන්දය එතකොට අඩු කරනවා එතකොට මේ අවස්ථාවදී එතකොට ඊළඟ අවස්ථාව ජී පන්සීය වෙනවා ජලය සහිත බීකරී ස්කන්දය ඒකින් ජාලය පුරුවන් ස්ස ලබීකර ස්කන්දය ජී බිින්දුව කිය එක අඩුකරා මේ දුලපුතාලා බරකිරුව හම එක් තරා ගානාක්කෙන් මෙතකොට ඒ සංක්‍යාව කියනක මෙතැන්ට දාන්නේ මුල් අවස්ථාාවද මෙතන සංක්‍යාව එත කොටයකින් අඩු කරහම මෙතන් ත්වෙන්නේ සංඛ්‍යාවකදී ඒ සංකේතකින් දැක්වේ නම්මුත් එක අගයක්ත් බවට පත්වෙන ඇත්තර මේ. ට පස්ස අපි මොකද කරන්නේ මේ ජලය ඉස්කන්දය තුකොට මෙතනින් ආවේ අපිට මේ ජලය ස්කන්දය ආවේ මේ ජලය ස්කන්දය කියන එක එතකොට ඒක මොකද කරන්න ඕන පරිමාවෙන් බෙදන්න ඕන එතකොට මේ අවස්ථාවත් ග්‍රෑම්බලින් එනවනං එතකොට මේ සීය කියන එක අඩුකිරීම ජීබින්දුව කියන එක බෙදන්න ඕන කියෙන්ද මේක සය. ඊළඟ අවස්ථාවද ජීදසිය පණහා අඩුකිරීම ී බිින්දුව කියන එක මේක බෙදන්න ඕන කියෙන්ද දෙසය පණයි ඊළඟ අවස්ථාවදි ජී පන්සීය කියන එක අඩු කිරීම ජීබින්දුව කියන එක මේ බෙදන්න ඕන කියෙන්ද පන්සීය එතකොට මේ වගේ එතකොට ජලය ඉස්කන්දේ එතකොට පරිමාවෙන් බෙදුව හම යම් අගයක් කෙනවා මේ අගේ තමයි අපි ගැන තමයි අපි මේ කතා කරන්නේ එතකොට මේ අගේ ගැන තමයි මේ අපි දැන් කතා කරන්න එතකොට එතකොට මේ ජලය එතකොට අපි මේ ජලය ස්කන්දය බෙදීම පරිමාව කියන එක ගැන තමයි මේ අවස්ථාවදි කතා කරන්නේ එතකොට අපි මේ කරන්නේ කොලොස්සනි පාඩ මේ අපි දෙවනි පිටුවේ කොස්සනි පාඩ මේ කොළස්සෙනි පිටුවදකොට කතා කරන්නේ අපි මේ වීනා කොටස ැලුවොත් එහෙම මෙම ක්‍රියාකාරකමට අනුව ජලයේ පරිමාව වෙනස්සුවද ස්කන්දය පරිමාවට දරණ අනුපාතය නියත එක මාගේ අ බව පේනව කියල දක්වල තියනවා එතකොට කලින් අවස්ථාවදී කලින් පරීක්ෂණය අපි ක්‍රියාකාරකම කන්නකොට ජලබීකරී ස්කන්දය එකමයි එතකොට ඒ නින්න භාවිතාක කරපු තුලාාවවතති දරන තුලාාවහිකමයි එතකොට වෙනස් වනේ පරිමාව වෙනස් වනා. එතකොට ඒක අනුව මොකද වෙනස් වනේ ජලයේ ස්කන්දය වෙනස්සුුණා නමුත්තේ පරිමාව වෙනස්වෙනකොට පරිමාව වෙනස්වෙනට අන්රූපව ජලස්කන්ධත් ඒ ආකාරයම වෙනස්සෙරු. එතකොට ඒක තමයි මේ මෙතන කියන්න හදන්න එතකොට මෙම ක්‍රියාකාරකමට අනුව ජලේ පරිමාව වෙනස් වනාද. එතකොට ජලේ පරිමාව වෙනස් වනනා එතකොට පරිීක්ෂණ තුනේ දීතකොට ජල රිමාව වෙනස් වුණනා. ස්කන්දය පරිමාවට ධරණ අනුපාතිය යියතාග අ බව පිිය අනෝකයෝ දක්කොට තිනවා එතකොට මේ අවස්ථවිදි එතකොට මේ අවස්ථාවදී ඒ ජලයේ පරිමාව එතකොට මේ ජලයේ පරිමාව ඒස්කන්දෙර ධරණන අනපායතකො ස්කන්දය පරිමාවට දරණ අනුපාතිය ත කොට නිය තාගයා ජලය සඳහා සුවිශේෂී වූ අගයක් වෙනවා එම අනුපාතිය අදාළ එම අනුපාතිය අදාළ ද්‍රවේ ද්‍රවවේ ගනත්වය ලෙස හඳුන්නවා කියලා මේ මෙතන අපි මේ පරීෂණය මේ ගණත්වය කියන එක තමයි අපි පෙන්නු ඇත්තටම ගනත්වය ඒ ස්කන්ධය බෙදීම පරිමාව කියන එක ඒ ජලේ නියත අගියත් කියන එක තමයි මේ කලින් අවස්ථාවදී ඒ ක්‍රියාකාරකමෙන් අපි පෙන්නුවේ එතකොට ඒ ක්‍රියාකාරකම කරහම දූලපුතාලට එක කරන්න අවස්ථාව දාව ැෙල තන ඇත්තරව ෂ්පාසල්ල මේ කරණෙ කන්නෑ දැන්තින සක්ති්‍යයන් ඇතකොට ඒ ඒ අවස්ථාවදී දරපුතාලට මේ අගේ කියන එක එතකොට මේක නියත අගයක් වෙනවා කියන එක එක මාතකතියාගන්න එතකොට ජලය එතකොට ස්කන්දය එතකොට එක පරිමාව වැඩි කරහම ජය ස්කන්දය වෙනස්වෙනවා එකට අනුරූපව එතකොට ඒ අවස්ථාවද ස්කන්දය පරිමාවෙන් බෙදන මේ අවස්ථා තුනදීම අපි ගණනය කරහම එක නිශ්චිත අගයක් හැමයකම මේ අවස්ථා තුනම් එතකොට මේකේ මං මෙතන ඔන්නන් දානම්කදී ඩන් සිටි කියකෙ දී කියර දාන්නම් එතකොට මේකදී දී කියන එක දී එක් කිය කිවොත් එහෙම සය කිය කිවොත් එෙම මේ දෙසය පණහා කියලා කිවොත් එහෙම මේ ද පන්සිය කියන එක කිවොත් එහෙම එතකොට මේ අවස්ථාව දීතකොට සීය කියන එක සමාන වෙනවා දී දෙසය පණහා කියන එක සමාන වෙනවා දී පන්සීය කියන එක මේක දූලපුතාලට එක පරීක්ෂණයක් විදිර කරෝත්තෙන් දැක ගන්න පුළුවන් වෙනවා මේ අවස්ථාව ගැන තමයි මෙතන මේ කතා කරන්න එතකොට අවස්ථාවිදි එතකොට ජලයේ පරිමාව වෙනස් වුනත් ඒකෙදී ඒ ස්කන්දයයි පරිමාවයි අතර තියෙන අනුපාතය වෙනස්සෙන් නැති අගයක් කියන එක තමයි මෙතන්දිමිය කියන්නේ ඒකට තමයි අපි ගණත්වේ කියලා කියන්නේ ද්‍රව්ව්‍ය ගනත්වය කියලා කියන්නේ කිය එක තමයි මෙතන කියන්නේ අපි මෙතෙක් වෙලා කතාර පුටිකා අපි ැලුවොත්ත එහෙමතකොට මේ අවස්ථාවිදි එතකොට මේ ගණත්වය කියන එක ගනත්වය කියන එක එතකොට මේක ගනත් කියන එක වැැලුවත්තීම ඉස්කන්දය බෙදීම පරිමාව කියනක තමයි ගනත්වය අපි පෙන්නුම් කරන්නේ එතකොට ඒ ගනත්වේ කියන එකකොට ඉස්කන්දය බෙදීම පරිමාව කියන එක මේ ඉතාම වැදගත් සමී කරනයක් දුල පුතාලක මැතක තියා ගන්න එක ඉතාම වැදගත්ත ගණත්වය සමාන වෙනවා ඉස්කන්දය බෙදීම පරිමාව කියන එක එතකොට අප ඉල්ලාම් කොට සැර බැලුවොත්තේීම යම්ද්‍ර්වයක ඉස්කන්දය ඒ පරිමාවට දරණ අනුපාතිය මගින් එම ද්‍රවවේ ගණත්වය සොයන්න පුළුවන් එතකොට යම්ද්‍රව්වයක එතකොට ස්කන්දය එක පරිමාවට දරණ අනුපාතය දන්න වනම් අපිට ගණත්වයහොයන්න පුළුවන්. මේ අනුව යම්ද්‍රෞ්වයක ගනත්වය පහත පරිදි අර්ථදක්වරන්න පුළුවන් එතකොට යම් ද්‍රවවයක ඒ පරිමාවක ස්කන්දය එම ද්‍රව්වේ ගණත්වය ලෙස හන්තින්වය කළ දක්වල තියෙන මේකොට සමාපෝඩ්ඩක් විස්තර කරෝතිීන් මේකොට සමාපොඩ්ඩක් එක විස්තර කරෝතිීන් අපි මේ අවස්ථාව දක්වල ති ගණත්වය කියන යම් ද්‍රවවය ඒක පරිමාවක ස්කන්තය එම ද්‍රව්වේ නත්වේ ලෙස හඳන්න්නන කියනෙකොටස මේ කටපාදංකර ගන අවශ්‍යනය මේ කොඩට සැත්තට මේකවටස අපි දැනගන්න ඕන මේ සූත්‍රය තමයි අපි දැනගන්න ඕන ගනත්වය කියන එක සමාන වෙන ස්කන්දය බෙදීම් පරිමක් එතකොට අපි අර්ථ දැක්වීම කරන්න ඔොහොමද මේ හරය කියන එක හරය කියන එක එක කරන්න හර එක කරහ මොකොද වෙන්නේ එතකොට මේ කියල තියෙන ලවය ඒ කියන්නේ ගනත්වය කියන එක ගනත්වය කියන එක සමාන වෙනවා ස්කන්දය එහමේ දතකොට මෙදර එක කියලා කරද පරිමාව කියන එක එක වෙනවා එක ඕනම දෙයක් එකින් බෙදෙනව කියල මෙම තිවුණට එකට හරයා අපි ලියන්න එකින් බෙදෙන අවස්ථාවද. එතකොට ගනත්වය එක පල්ලයා එක කරහම මුොකද වෙන්නේ ගනත්වය සමාන වෙනෝ ස්කන්දයට. එතකොට ඒකින් අපිට අර්ථදැයක්වීම ලියන්න පුළුවන් ඕනම දෙයක් එහෙමයි ඒ විද්‍යාව තියන බොහෝ දේවල් මතක තියාගන්න අවශ්‍ය වෙන්නේ සූත්‍රය විතර. සූත්‍රයේ හරය කියන එක එක කරහම එතකොට ලවය කියන දෙක සමාන වෙනවා කියනකින් තමයි අපි අර්ථකථනය කරන්නේ මේ අවස්ථාවදි එතකොට අපි අර්ථකථනය කරෝතින් එතකොට යම් ද්‍රවවක එතකොට ඒක පරිමාවක් එක කියල කියන්නේ මෙතන ඒක පරිමාවක් කිය එක එක කියල කියන ඒක පරිමාවක් එතකොට යම්ද්‍රවවයක ඒක පරිමාවක එතකොට ස්කන්දය කියන්නේ ගනත්තේ වෙන තමයි මේකෙද අර්ථදයක්ක්වීම වෙන්නේ මේ කොටස මේක මතකතියාගන්න අවශ්‍ය නැහැමක ඇත්තටම මොකද මේකින් අපිට හදන්න පුළුවන් පල්ල හා හරය කියන එක එක කරන්න හර එක කරහාම ඒකක පරිමාවක් වෙන එතකොට යම් ද්‍රවවයක ඒන් යම් ද්‍රව්වයක එතකොට මොකදද වෙන්නේ ඒකක පරිමාවක ස්කන්දය ඒ ද්‍රව්ව්‍ය ගණත්වය වෙනවා. තමයි මෙතන අර්ථ දැක්වීම මේකෙදී ඕන්න අපදූලපුතාලට ද්‍රව්‍ය ක එක අමතකුණත් ඒක පරිමාවක ස්කන්දය ඒක ගණත් ඒ කියන එක එක කිරින්ීම මේකෙද ලියන්න පුළුවන් එකක ලිවත් බොහෝදුරට ලක්ුණු හම්බු ඇතටම ඒඒ නිසා මේ ආකාරයට මේ අර්ථකතනය කරන විදිිය මතකතියාගන්නක ඉතාම වැදගත්වෙනවා හරය කියන එක එක කරහම ලවය පැත්ත සමාන වෙනතකොට ගනත්වය කියන එක ස්කන්දය කියන එකයි සමාන වෙනව කියන එක මතක තියාගන්නේ ඉත්තාම වැදගත්වෙන එතකොට මේ වගේ එතකොට අවස්ථාවක දේතකොට දලපුතාල කටපාඩන් කරගන්න අශ්‍යන ඇතකොට අශ්‍ය වෙන්නේ මේ සමීකරණ ගණත්වය සමාන ස්කන්ධය බදීම පරිමාව කියන එක තමයි මතකතියාගන්න අවශ්‍ය වෙන්නේ අවස්ථාවදී මේ පාඩමේදී අපි මෙතෙක් වෙලා ඉගෙන ගත්තු එකම දහ මේ සමීකරණය මේක විතරයි අප ඉගෙන ගත්තේ මේක අනිවාරයම කතු සටහනහරිහදලා මේක මතකතියාගන්න ගණත්වය සමානහිස්කන්ධය බෙදීම පරිමාව කියන එක එතකොට ඒක විතරයි අපි මෙතනින් අද මේ කොටස්ටිගේ මතක තියා ගන්න බැදගත්වෙෙන්නේ එතකොට ඒ ආර්ථදැක්වීම කරන ආකාරය එතකොට පරිමාව එකර එතකොට ගත් ස්කන්දේ එකොට ගණත්වයට සමානය කියන ඒ ක්‍රමය එතකොට මත්කතියාගන්න එතකොට මේ අවස්ථාවේ මේ අර්ථකථනය කියන එක දූලපුතාට එතකොට කිරීම පුළුවවුවෙනු අපි ඊළංකොට සැබැලුවොත් එහෙම ගනත්වය කියන එක රෝවලින් එතකොට රෝවලින්ද මේ රෝ කියල කියන්න එතකොට මේ ආකාරයට එතකොට ඉස්කන්ද එම්වලින්ද එතකොට පරිමාව එතකට පරිමාව වීවලින්ද සංකීතවත් කල විට ගනත්වේ එතකොට ඉස්කන්දය බෙදීම පරිමාව ලෙස දක්වන්න පුළුවන් කියල දක්වනු එතකොට කලින් අවස්ථාවදී එතකොට කලින් අවස්ථාවේ මේ ගනත්වය කියන එක ඒකට දූලපුතාලා හ ඇතුලි මෙහම ලියාගන්න එක හොඳ වේ ඇත්තටම ස්කන්දය කියන්නේ එම් කියන එක එතකොටට පරිමාව කියන්නේ වී කියන එකකොට සිම්පල් වීදක්වල තියනෙත කොට මෙහෙම ලියාගෙන එක මතක තියාගන්න එක එතකොට වැැදගත්වයෙන ඇත්තට මේ අමස්ථාවද මෙතන කොට සමකන්නන් එකොට ආපහු එතන ලිව්වොත් එහෙම මේ කොටස මේක විතරඇතුකොට අපි මෙතෙක් ඉගෙන ගත්තට මතක තියාගන්න වෙන්නේ කලින් ඒ අපි මේ ලක්කොහු මේ සූත්‍රය විතරයි මතක තියාගන්න අවශ්‍ය වෙන්නේ. අපි ඊලං කොටසට ගියොත් එහෙම ගණත්වේ ඒකක කියනෙක් ගන තමයි ඊළඟට කතා කරන්නේ. ගණත්වේ ඒ කියන එක එතකොට ගණත්වේ ඒක කියනක් වැැලුවොත්තේම එකොල එක කියන ක්‍රියාකාර කමේදී ලබාගත් මිනුම්වලට අදාළ ඒක පහත සමීකරනයට ආදේශ කරමු කල දක්වලතකොට ස්කන්දය අපි කලින් අවස්ථාවදි මැනගත්තේ ග්‍රෑම් වලින් පරිමාව මැනගත්තේ ගණ සෙන්ටිමීට වලින් එතකොට ඒ අවස්ථාවදි එතකොට ගනත්වය ඒ ගන සෙන්ටිමීටේට ගෑ ග්‍රෑම් කියෙ එක තමයි එන්නේ කියනෙක තමයි මේක දක්වල තියන්නේ දී මේ අවස්ථාවජ ග්‍රෑම් කියනෙ ඇත්තට මේ එස්සයි කියන පීළම් කොඩසර ගියොත්ෙම අපි ඊළම් කොඩසර ගියොත්තේ හෙම එස්සයි ඒඇන සම්මත ඒක ඇත්තට මේ අන්තර්ජාතික සම්මත ඒක කියන එක ඒකේදී මේකේදී මේ අන්තර්ජාතික සම්මත ඒ කොඩස බැලුවොත්තහෙම එතකොට අපි මේ කොලස්සනි පාඩම කරන්න එක අපි අපි ඒ කොලොස්සනි පාඩ මේ දොළොස්සන පිටුව කරන්න එතකොට සම්මත ඒකක අපි සම්මත ඒකක සයි ඒ කියන කියන කොට සතකොට මේ ඒ අනුවතකොට අපි ඒ ඉස්කන්දය කියන එක ඉස්කන්දය කියන එක අපි කතා කරන්නේ මං ඒක පොඩ්ඩක් ලියන්නම් මේ අන්තර්ජාතිකය සයි ඒක කියන එක මුල් කොටසක් ඉස්කන්දය කියන එක අපි මනින්නේ කිලෝග්‍රෑම් වලින් අපි දිග කියන එක ඒක මනන්න මොහොකින්ද මීටර වලින් ඉනාට කාලය කියන එක කාලය කියන එක මනින්නේ තක් පරවලින්ස් කියන එක එතකොට එතකොට මේ ආකාරයට එතකොට මේවා මේ ආකාරයට අපි ඒ සමී කරන වලට යුද අයදන අපි භාවිතා කරන්න මේ අන්තර්ජාතික එස්සයි ඒ තමයි භාවිතා කරන්නේ එතකොට මේ අවස්ථාවදි එතකොට මේකෙදී අපි භාවිතා කරන්න වෙන්න ගනත්වේ සම්මත ඒකකය හදන්න නම් එතකොට ඉස්කන්දය කියන එක එතකොට ඒකකේ වෙන්න අපි කිලෝග්‍රහෑම් කියන එක එතකොට කලින් අවස්ථාවදි අපි ඒ ගනත්වේ කියන එක ගණත්වේ කියන එක සමීකරණය මතක තියාගත්තා ගනත්වය සමානයි ස්කන්දය බෙදීම පරිමාව කියනෙ එක අපි එතකොට ගණත්වය සමානයි ස්කන්දය බෙදීම පරිමාව කියලා අපි කලින් අවස්ථාව දී ගැ ගත්ත එතකොට ස්කන්දය කියන එකේ එතකොට ඒක අපි බත්තොත්තේම ස්කන්දය ඒක වෙන්නේ කිලෝ ක්‍රෑම් කියන එක එතකොට පරිමාව ඒකක වෙන්නේ පරිමාව කියන එක ඒකක වෙන්නන්නේ එතකොට ගනමීට මොකද දිග කියන එක දිග කියන එකේ එතකොට මීටර එතකොට මේ දිග එතකොට මේකදී අපි පරිමාව බැන් නොත්තේම මේකේදී මේ එතකොට දිග කියන එක මීට උස කියන එක මීට ඉළඟට මේ එතකොට මේ පල දිග පලල උස කියන එක එතකොට ඒව සේරම මීට වලින් එ එතකොට එතකොට පරිමාව කියන එක එතකොට ගණ මීටවලින් තමයි ලැබින්නේ. එතකොට අපි මේ අවස්ථාාවවිදි එතකොට පරිමාව එතකොට සයි ඒකගේ විදියට එතකොට ගන මීට තමයි එතකොට අපි භාවිතා කරන්නේ. එකොට මේ බවේ එස්සයි ඒකක කියන එක මේ එස්සයි ඒකක කියනෙක් අපි දැම් මහම අපිට ගනත්වේ ඒ අන්තර්ජාතික ඒකකේ විදියට අපි ලැබෙන්නේ කිලෝග්‍රෑම් එතකොට ගන මීට්‍රේට ිලෝග්‍රෑම් තමයි අපිට ලැබෙන්නේ එතකොට ඒක තමයි මෙතන මලියල තියෙන්නේ මේක මතක තියාගන්න මේක මතක තියාගන්න මේ මේඒ සමීකරණය කලින් අපි කතාකරපු අපි මෙතදි මතක තියාගන්න තියෙන වැදගත්ම දේහේ. මේ කලින් කතාකරපු මේ පලවෙනි සමිකරණය ගණත්වය සමාන ස්කන්දේ බෙදීම පරිමාව විතර ඇතර මතක තියාගන්න ඕන ස්කන්දය කියනක කිලෝග්‍රෑම් වලින් හැමනිිතරම අතා කරන්නේ කියන එක පරිමාව කියන එක ගනමීත්‍රවලින් කියලා දන්නවනා. එතකොට ඒ අවස්ථාවද දල පුතාලට ඒ ගනමීත්‍රයට කිලෝග්‍රෑම් කියන එක අමතක වඋුණත්. ලපුතාලට පුළුවන් ඒ සමීකරණය භාවිතා කල්ලා ඒක හොයන්න. ගිසේෂයම හැම දෙයක්ම කටපාඩන් කරනව කියන කොට ඕනම දෙයක් එහෙමයි දූලපුතාල දන්නයක් ඇත්තටම කොම්පියුරේකට ඩේට ගොඩක් දැම්මොත්හෙම එක කොම්පියුටරේ ෝඕන ස්ලෝවෙනවන කොම්පටර එකක වනුස් ලෝවනවා ඒවාගේම මනුසේ කුුණත් එහෙමයි ඕනමදයක් හැමද පොතේ තියෙන හැමදේම මතක තියාගන්න ගියොත්තහෙම විභාගිකද ඇත්තට එක දරපුතාලට කල්පනා කරලා එක මතක් කරන්න වන්න මහන්සසි ඇත්තරම් වැඩි ඇත්තරම. එක නිසා වැදගත් කොට සඇත්තටම මේ අවස්ථාවදි තියෙන මේක තියන වැදගත් කොටස අවස් පාඩ මේ තියෙන වැදගත් ටික මතක තියාගෙන ඒ වැදගත්ටික භාවිතා කල්ලා කොහොමද දෙයක් අමතක වුනෝතින් අපිඒ හොයන්න කියන එක දැනගන්න එක තමයි ඉතාම වැදගත්වවෙන්නේ. එතකොට මේ අවස්ථාවදි අපි ගණත්තේ සම්මත ඒක කියන එක මේ මතක තියාගත්ත්ඒක මුලදදි පොඩ්ඩක් මතක තියාගන්න ඒ ලයත් අපි වැදගත්තිික විතරක් ඉස්සර හට අපිේක නෝෂට් නෝටි එකක් කොහොමද හදන්නේ කියලා පිස්සරට පොඩ්ඩාකාපව් කතා කරනවා එතකොට මේ අවස්ථවිදි මේ අවස්ථාවදි කලින් සමීකරණය මේ ගනත්වේ සම්මත ඒක කියනකත් පොඩ්ඩක් ඒක ෂෝට් නෝටට එකක ලියාගන්න ඒ දෙක විතර ඇත්තටම අපිට මේකින් වැදගත්වයන්නේ එතකොට මේ අවස්ථාවිදි ඒක කාලයක්ත්ත යනකොට එතකොට මේ ගණත්තේ සම්මත ඒකක කියන එක සමීකරණය ඇතුළේ දලපුතාලට ඒ හොයන්න පුළුවන් වෙන එතකොට ඒ අවස්ථාව ගිහ වුණහම මේකත් චෝට් නෝට්කෙන් දුලපුතාලට අයින් කරගන්න පුළුවන් ඒ අවස්ථාවදී. මේ අවස්ථාවදි පොඩ්ඩක් එක ෂෝට්නෝ එක ලියාගන්න එතකොට මේ අද පාඩමේද අපි කතාකරපු එකින් මෙතන්ට වෙනකාම් කතාකරපුඇයි. ඒ කලින් කතා කරපු මේ සමීකරණය ගණත්වය සමාන ඉස්කන්දය බෙදීම පරිමාව කියන එකත් ඊළඟට ගණත්වේ සම්මත ඒක කිිලෝගෑම් ගනමීට්‍රේයට කිලෝග්‍රෑම් කියෙ එකක් තමයි ඇතටම අපි අද කතාකරපු එක වැදගත්ම කොටස් ටික. විශේෂයේ ම දූලපුතාලා වැදගත් කොටස් ික මංම මෙතදි ඒකත් කියන්න අගෙතකොට වැදගත් කොටස් ටික ඒක පොඩි හාෂිට්ගක් කරිකමන්න එහෙම නැත්තම් දූල පුතාලගේ කලින් පන්ති වල ඒතුරුවච්ච කොත්තක පිටුවක් කරිකමන්නය අරගෙන ඒ පිටුව හරියට දෙකන මැදිින් වහම නවන නවලා එතකොට එසකොට අපිටහ ැබෙන පොඩි තීරුවක් එතකොට මේ තීරුවේ මෙහෙම ලියන්න එතකොට මේ පාඩ මේ අනුව මෙහෙම ලියල්ලා. ඒක සතියකට එක පාරක්හරි දෙපාරක්හරි කියවලා එම ලියන්න පුරදුුවෙන් කියව ගම ලියන්න එතකොට. ගණත්වය සමානයිස්කන්දය බෙදීම පරිමාව කියලා කියවන ගමන් ලියන්න ඒ දූලපුතාලා සති පරක්විතට ගැ මාසයක් විතර හෙම ලියනකොට ඊට පස්සේ ඒ මාසෙන් මාචට ලිව්වත් දලපුතාලගේ ඔල්ව ඇත්තටම එක තිය ඇත්ත දම අමක නොව. එහෙම පාඩන් කර එක ඉතාම වැදගත්ත නො මොකොද ඒක දූලපුතාලට ඒ සමහර දූර පුතාල ඉන්න පුළුවන් එකාක් මතක ඒ පාඩන් කර හම මතක හිට නැත්තටම නමුත් බොහෝ දූල පුතාලට ඒහෙම වෙන්න බැහැත්තටම එකන මිනිස්සුන්ගේඒ මතක ශක්තිය කියන එක එක හැමදාම එකම විදිර තියෙන් නඇතරඒ ඒ අපි ඒ පාර පොතෙන් අයින් වෙන කොට එක මතක වෙලානු ඇත්තම එක නිසා මේවාගේ මං කලින් කිව්වෝ වගේ මේ වගේ ෂෝට් නෝට් එක අද අද කතා කරපය කඩං අපිස් ඒ ගනත්වේ කියන එක මොහක්ද කියන එක ඊළඟට ගණත්වේ සම්මත ඒක කියන එක එතකොට ඒක පෝඩිෂෝ් හො කෑල්ලක ලියලා ඇතකොට ඒක සතියට දෙපාක් විතරෙතකොට බ්ද නගල කියවර ගමන් ලියන්න එකනි කං කියය ඩිය්වායි කලා කිම තේරුමක් නෑ බ්ද ගල කොඩ්ඩක් කටින් සබ්ද නගල කියවන ගමන් ලියන්න එතකොට ඒක න්න නැතුව ූල ක තාාලගේ ල්ු ැන් පත්ති ො ඇත්ටම ඒ ඒත්කොට ඒක මාසයක් විතර දූල කතතාල එෙම සතියටඒ පාරක් රි දේ රක් රි මුලින්ම සතිර ාරක් විතුරල ියන්නන පස්සේ තිේයට එකක් විතර ලයිටවාසේ සිට එහෙම. ට පස්සේ මාසිකට පාරක් වගේ ලවත් එකො දලපපුතා ලගේ ඔල්ු ඇතම යෙන ඇත්තටම එතකොට විභාගකට එහෙම විශේෂයෙන් පාඩන් කරන්න අවශ්‍ය නැහැතටම ඒ විවාාගවලද අනිවාරයම ඉතාම වැදගත්තේ විභාගර දවසර ඉස්රින්දා නිදි මරාගෙන පාඩන් කර එක නෙවෙයි ඔළුවට විය අද්‍යක ඇත්තටම ඒවා එක කරන්න පුළුවන් අපිට මේ වගේ ෂෝ් නෝටයක්හදල එතකොට විභාගට ස්සරින්දා අපිට මේ ෂෝට් නෝට් එකේ තියෙන ඉතාම පොඩි ඩි ප්‍රමාණයක් තියෙන් එකොට ඒ ප්‍රමාණය විතරක් බල්ල අපිට විායට ිහිල්ලා උපරම ලකුණු ගන්න පුළුව ඒ ඒ නිසා මේ අවස්ථාවදි මේ ඉගන ගන්න ක්‍රමයත් ඇත්තනම ක්‍රමය අනුවතමයි ඇත්තරම ගොඩක් දූල පුතාලා ඒග ගන්න පැරිවෙෙන්න්න ඇතන විභාගවලදි එලකුණ ගන්න බැරිවෙන ඒකයි ඒක ්‍රමයටද කොේ ගෙන ඒ පාඩා කරෝති ඇතටම ඕනම දදුලපුතා එෙම ඒ උපරි මලකුණු ප්‍රමාණය විභාගික ඇටම ගන්න පුළුවන් ඒ අපි සරහට ආපහු කතා කරන්න බලාපොරොත්තුවනෙන අප ලංකොරස ගියොත්හෙම අපි ඊලම් කොරස ක්‍රියාකාරකම එකල හෙද් දෙක කිය එක පොඩ්ඩ කතා කල්ලා අදරපන්තිය අවසංකරන්න බලාපොරොත්තුවෙනවා අපේ උපොතේ තියනකොරස බැලුවොත්හෙම පහත දැක්වෙන ක්‍රියාකාරකම සිදු කරමින් ඔබට විවිධ ද්‍රව්‍යවල ගණත්වේ සැසදිය හැකි කියර දක්වරුෝ. එතකොට මේ ක්‍රියාකාරකම කරන්නමොකුටද මේ ක්‍රියාකාරකම කරන්න මොක්ද එතකොට විධ ද්‍රව්‍යවල ගණත්වය සසුනන්න. එතකොට ඒ විද ්‍රව්ව කොට විධ දේවල් අපි භාවිතා කල්ල මේ පරීක්ෂණය කන්නව කියනක දූලපපුතාලටක පාලටම ඔලුවට එන්නන එතකොට මේකද මේ තියන කොට විධ ද්‍රව්‍ය වල ගනත්වය සැසදී එතකොට විවිධ දේවල් අපි අරගෙන ඒ ගනත්වය සසනන්න එතකොට ගනත්වය සසනන්න නම් එතකොට මොකද වෙන්න ඕන එක පරිමාව කියන එක පරිමාව කියන එක එක ිය තාගයක් ව ොනෙමනැතනි පැතරවුන ස්කන්දී නියති කියනෙ ගන්න පුළුවන් නමුත් ඒක එතරම් පහසු දෙයක් නේව හතකොට අපි පරිමාව කියන එක නියතියක් අගයක් අරගෙන නිස්කන්ධය මන එක තමයි ඉතාම පහසු අවස්ථාව එතකොට අවස්සාධිකම පුළුවන් ඇතටම ඒෙදී ඉස්කන්ධයක් එක ම ස්කන්දයක් මැන්ලා පරිමාව වෙනස් කියන්නක් පුළුවන් පරි එකම පරිමාවක් මැන්ලා ස්කන්දය වෙනස්ක කියන්න පුළුවන් එතකොට ඒ කියන්නේ ින් අවස්ථාව ඒතිවුණු ඒ ගනත්වේ කියන එක අර්ථ දැක්වීම ස්කන්ධය බෙදීම පරිමාව කියනගෙතකොට අපි එකම පරිමාවක් මැන්ලා ඒවයි ස්කන්ද වෙනස් කියලා තකට ස්කන්දේ වෙනස් ව නොතින් එකකට ගැනත්වය වෙනස් වෙනවා එහෙම නැත්තන් අපිට කියන්න පුළුවන් ගනත්වේ එකම ඒගැනම ස්කන්දයක් මැන්ලා එක පරිමාව වෙනස් එක නිසා ගනත්වය වෙනස් වනවා කියලා කියන්න පුළුවන් ඒක බොහෝ වෙලාවට අපි ඒ පරිමාව එකම පරිමාවක් මැන්ලා ස්කන්දය මනිිනක ඉතාම පහසුවි. ඒ නිසා මේ අවස්ථාවද මේ පීෂණයදී ඒකයි එහෙම කරන්න කියන එක මතක තියාගන්න ඉතාම් වැදගත්තෙන. ඒ ක්‍රම දෙකම වැරැද්දක් නෑ නමුත් එතකොට අපිට පරිමාව මනිනඉතා එකම පරිමාවක් මැන්ලා ඒක ස්කන්දය මනිනක ඉතාම පහසුවි. අපි මේ අවස්ථාව අපි බැලුවොත් එහෙම එතකොට ක්‍රියාකාරකම එකල හැ දෙක කියන එක බැලුවොත් එහෙම. මේ අවස්ථවිදි එතකොට එකම පරිමාවක් අපි මනින්නේ අප එකම පරිමාවක් කරගෙන ඒක ස්කන්දේ මනින්න්න එතකොට ඒකට අවශ්‍ය වන දේවල් ඒකෙන් දූලපුතාලට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන මොනවද මේ පරීක්ෂණය කරන්න අපිට අවශ්‍ය වෙන්න කියලා. එතකොට එකම පරිමාවක් මනන්න නම් මොහක්කරි ඒ මනිින්න්න උපකරණයක් අපිට අවශ්‍ය වෙනවා. එකොට මේ අවස්ථාව අපි බැලුවොත්ත එහෙම? මිනුම් සරාව මේ අවස්ථාවද දෙසිය පණහායි මල්ීට කියන එතකොට ද්‍රෝ්ප්‍රමාණයක් භාවිතා කරන වෙතකොට දෙසිිය පනහ මල්ලට දරෝප්පමාණයක් භාවිතා කරලා එතකොට ඒ එකම පරිමාවක ඒකන්දය මනින් නහ දන්නේ එතකොට ඒ අවස්ථාවද එතකොට දෙසය පණහා කියන එක මේ අවස්ථායි භාවිතා කරන එක සහර දුරපුතාල පන්සිය වෙන්න පුළුවන් සහ දුලපු තල සිය කිය විතාාන්න පුළුවන්කට ඒක වැරද දක්න එතකොට ඒ ප්‍රමාණය වැඩි වෙන කොට එක්තර අවස් ඒ එක නිවැර දිතාව පොඩ්ඩක් වැඩි වෙන පුළුවන් එක ඉන්ද වෙන සමාලර දෙසය පනහා කියක භාවිතා කරන්න ඇතකොට ඒ පොඩි වෙනස්කම් තියෙනවා නමුත් ඒකින් අපිට ලබා ගන්න පුළුවන් ඒ ත් පිළිතුර කියන එක ඒක ඉක්තර අදුරකට එකම සමානාගයක් වෙන ඇත්තටම එතකොට මේ අවස්ථාවද දෙශය පණහයිමල්ලීට මිනුම් සරාවක් අපි භාවිතා කල්ලා එතකොට විවිධ ද්‍රවවර්ග විද්‍රවර්ග අපි මනින් හදාන්න එතකොට ඒ අවස්ථාවද එතකොට හැම අවස්ථාවක දිම එතකොට එකම භාජනය භාවිතා කරා නොන එතකොට අපි එකට භාවිතා කරන්න මේ දෙසය පණහයි මල්ලීට බී කරයක් එතකොට දෙසිය පනහ මිල්ලීට වෙන බීකරයක් අපි භාවිතා කල්ලා එතකොට ඒකින් අපි මේ අවස්ථා එතකොට මේ ජලය කියන එක පොල්තෙල් කියන එක භූමිතෙල් කියන එකසාන්දලු ද්‍රාවණයක් කියන එක මේ ්‍රාවනවල ඒ ඉස්කන්දය මනින් හදන්නේ. එතකොට ස්කන්දය මනින්න්න නම් අපිට තෙරනු තුලාක් කියන එක අවශ්‍ය වෙනවතකොට ඒ එක. එක නිසා දලපුතාලට මේ පරීක්ෂණයට අවශ්‍ය වන උපකරන මොනවද කියන එක ඒ පරීක්ෂණය කල්පනාක් කරන කොට නිකම් ඒ ඔල්ුවටයනවා ඒ පොඩ්ඩක් දුලපුතාල ඒ ඒවගේ දේවරුත් ඇත්තන මේකද ඇත්තරන විද්‍යාවිදිී ඒත් ඉගෙන ගන්න ඒ ඉතාම වැදගත්තවෙන ඉස්සරහට අපි ක්‍රමය කියනෙ බැලුවොත්ත එහෙම දෙීයපන්හායමල්ලිට බීකරය පිරිසිදු කර වියලා තිනලු තුලාව භාවිතයෙන් ඒ ස්කන්දේ මැනගන්නතකොට අපි පර්ේෂණය කරන්න ඉස්සෙල්ලේ කියන්නේ ඒකට යම්කිසි ද්‍රාවනය ද්‍රව අධාන ඉස්සෙල්ල ඇතකොට ඒ ඉස්කන්දය මැන න්න ඕනෙතකොට අපිට ඒ ද්‍රවය ධාන ස් කරල ස්කන්දේ මන්නා ද්‍රවය දැම් ට පස ස්කන්දේ මන්න හම ද්‍රවේ ස්කන්දය අපිට කොයා ගන්න පුළුව එක නිසා ඉතාම වැදගත්තය නො අපට ද්‍රවේ ස්කන්දය වැදගත්තයන්නේ ැතුව ද්‍රවයධාපු ඒ බීකරේස්කන්දයවත් ඒ නෙවේ ඇතරම අපිට වැදගත්තෙන්නේ එක නිසා අපි ද්‍රවේස්කන්දය මැනගන්න ඕන එතකොට අපි ීරේ ද්‍රවයධාපු අවස්ථාව ස්කන්ධය මැනගත්තා ඒට පස්සේ ඒ ද්‍රවයධාදාාපු ඒ බීකරේ ස්කන්දය මැනගත්ත ඒට පස්සේ බීකරේ විතරක් ස්කන්දය දන්නවනං එතකොට අපිට පුළුවන් ද්‍රවේස්කන්දය ඒ මුල් අවස්ේ ්‍රවේධාපුබීකර ස්කන්දේ මුල් එක ද්‍රවේධාන සෙල් ස්කන්දය අඩු කරහම ද්‍රවස්කන්ය ලැබෙනව කියෙ දන්නව දූරපුතල ඒෙන් පුළුවන් ද්‍රවේ විතරක් ස්කන්දය හොයන්න. එතකොට අපි මේක ැලවොත්ත එහම පර්ේෂනයතකොටරන ඉතුරටික බැලුවොත්තහෙම දැන් දෙසය පණහායි මල්ලීට මිනුම් සරාව භාවිතයෙන් ජලය දෙසය පණහායි මිල්ලීට ප්‍රමාණයක් මැන, කරයට දානතකොට දෙසිය පනාාක් එතකොට ජාල ස්කන්දය මන නොත කොට ජලය සහිත බකර ස්කන්දය මැන ගත්තා ඒට පස්ස ජලය ඉවත් කළලෙත කොටි හොඳදින් පිරිසුඳු කලා යිට පස්සේ මේකට දානෝ මොනොවද ලු ද්‍රාවණය එක දෙසය පනාාක් දාළ මන නව ඒවාගේ භූිතෙල් ඒක ද්‍රාවනය එතකොට පොල්තෙල් වල ඒවයි ස්කන්ද මැන ගන්න ඕන පිළිවලින් එතකොට මේ අවස්ථාවදියට කොට එදා එත්කොඩිස්කන්දය මැනගන්න වතකොට මේ අවස්ථාව අප ැලවොත් එහෙම ඊලාංකොටස ඉම්පසු ජලයේ ඉවත් කල්ලා සාන්ද්‍රලුණු ද්‍රාවණයෙන් දෙසිය පණහ මිල්ලීට පමාණයක් මැන බීකරයට දමන්න එමලු ද්‍රාවණය සහිත බීකරේ ස්කන් පැනගන්න. මිලෙසම මිලෙස පොල්තෙල් සභූ මිතෙල් දදිසිය ප මිල්ට වැැගින් මැන වෙන වෙනම බීකරයට දමා ස්කන්ද මැනගන්නතකොටේ හැම එකම ස්කන්දය මැනගත්ත එතකොට පොල්තෙල් සභූ මිතෙල් දැමීමට පෙර බීකරය හා මිනුම් සරාව පිරිසිුදු කර වියලා ගත යුතු කෙ දක්ලත කොටේ එකඩ ඒජලය තැන්ප මේ ඇතුල්වෙන්න පුළුවන්ඒ නිසා තම ඇත කොට එක ඒ ජලය එහෙම මිශ්‍ර වෙන්න පුළුවන් ඒක නිසා හැම අවස්ථාවදික් මෙතකොට එක පිරිසුදු කල එක වියල ගන්න ඕනෙකිතාම වැදගත්තෙන ට ලැබුණු පාටාංක වගුගත කර කොල හ දෙක වගුවයේ දැක්වෙන පරිදි ගණනය ගණනය කරන්න කියලා දක්ොල දීනතකොට මේකෙද එතකොට හිස්බිකර ස්කන්දය අපි එකකත් මේ අවස්ථාව දීජයේ බිින්දුව කියලා කිව්වොත් එහෙම එතකොට ඒ ද්‍රාවන ජලය කියනෙක යිලන් රුුණුද්‍රාවණය බභූමිතෙල් ඉළඟට පොල් තෙල් වගේ එතකොට ඒද්‍රාවනවල එතකොට පරිමාව මේ අවස්ථාවේදී ඒ පරිමාව කියනෙ එක දෙසය පන් හ බාවිතා කරේතකොට ්‍රවය එමනැත ද්‍රාවණය සහිත බීකරේස්කන්දය තකොට ඒ අවස්ථාව දිිලුණු ද්‍රාවනය දෙය පන්හ තියනෙන බීකරස්කන්දය ඉලාට භූමවිතෙල් තියෙන බීකරස්කන්දය ත කො ජය යන බිකරේස්කන්දය පොල්තල් තියන බිකරස්කන්දය අපි මැනගත්තා එතකොට ඒ අවස්ථාව මේ අවස්ථාව පාටාන්කෙන් ඒ බීකරේ විතරක්කස්කන්දය අපි දන්නවනම් ඒ අඩු කරහමතකොට මේක මේ බීකරේ එතකොට ද්‍රාවනය තියෙන බීකරීස්කන්දිීින් මේ කරේ විතරක් ස්කන්දය අඩු කරහම අපිට ද්‍රව ස්කන්දය අපට ලබා ගන්න පුළුවන් එතකොට ද්‍රව ස්කන්දය අපි පරිමාවේ බෙදුව හාම එතකොට අපිට ඒක මේ ස්කන්දය කියන මේ අද්‍රව ස්කන්දය කිය එක අපි මේ අවස්ථවිදි භාවිතා කරපු එතකට ද්‍රව ප්‍රමාණය දෙසය පණහ මිල්ලීට කියනකින් එතකොට බෙදෙනවා එතකොට අපිට ගණක්තේ කියන එක ලබා ගන්න පුළුවන් අපි මෙතන ඉඳම් ඊ ළඟ දවසදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපි මෙතන්ට මෙතන ඉඳ ඊළඟ දවසෙද මෙත නිඳදම් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දූලපුතාලා මේ පොත්තේ තියෙන අපි අද පාඩම පටහන්ගත්ත මේ කොළොස්සනි පාඩම එකොළොස්තනි පාඩ මේ මුල්ටිකේ ඉඳං මේ අවස්ථ මේ දොළස්සනි පිටුව වෙනකක් හොඳීම් ශබ්දන කළ දෙපාරක් විතර කියවන්න එකඉතාම වැදගත්තෙන ශබ්දන ගොඩක් ශබ්දනගල කියවන්න නැත්‍රම එක්තර ප්‍රමාණකට ඒක මගේ තිින් ඇතරම පිට උනහම තමයි මතක හිටි නෙතකොට බ්ද නගලක්ඒ කියවලා ඒක දෙපාරක්විතර කියව හම දූලපුතාලට එක්නිකම් එක වච්චන කියනෙක් ඔලවටනවා ඒ මතක තියාගන්න ඒ දෙපාරක්විතඒ ශබ්දනගල කියවලනතකොට මේක වැදගත් කරනු අප අද කතාකර දෙකයි ඇතටම ගත්තේ කියන්නේ මොහක්ද කියෙන ස්කන්ධය බෙදීම පරිමාව කිය එකයි ඒවාගේම ගනත්වේ එතකොට ඒ එක කියන එක ලෝ ඒ ගනමීටයට කිිලෝග්‍රෑම් කිය එක තමයි අපි කතාකරේ ඒ දෙක විතර මේ ප මේ හොට සිද අපි අද කතාකරේ එක හොඳ මතක තියාල අදර පාඩම අපි මෙතන අවසංකරන්න බලාපොරොත්තුව වෙනවා දූලපුතාට මොන හරි පශ්න තිෙනවන අහන්න පුළුව net අප අද්‍රාdemම, අවස දුputrd සberja.